සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදහම් වසුණු කැමැත්තෙන් අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සදැහැති ඔබ වෙනුවෙන් බෞද්ධ රූපවාහිනිය ධර්මදේශනා මාලාවක් ලෙසින් සදැහැති ඔබ වෙනුවෙන් බේපෑදී විකාශය කරන දායකත්ව සතරමානු ශාසනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ මේ ධර්මදේශනා මාලාවේ දෙවන ධර්මදේශනාව ලෙසින්. සදේවතුනි අදත් මේ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් දම්සභා මණ්ඩපයේ වෙත වැඩම අවතාල පිළියන්දල කහපොළ ශ්‍රී සතරමාරාම මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය අවසරයි තපෝවන්නේ අරියතජ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුනත් මැද සාදු නාදනන්වා දම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවතුනි අද මෙතුම් උදේශනාව ධර්මදානයක් ලෙසින් ලංකාවාසී ලෝකවාසී ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස මෙලෙසින් සන්නිවේදනය කරන්නට පුණ්‍යවන්ත දායකත්වේ ලබා දේ කටයුතු කරනවා හෝමාගම උඩුවන පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි චිත්‍රා ප්‍රේමතිලක මහත්මිය ජනවාරි මස 3 දිනට යෙදෙන සිය ජන්මදිනය සිහිපත් කරගෙන නිදුක් නිරෝගී චිරජීවනය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අද පවත්වන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වන සීල විසුද්ධිය පාදක කරගෙන. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතු සතු සතු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම බෞද්ධ මාධ්‍යාලය හරහා ලංකාවාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයක් සිදු කරනවා. මේ ලෝකේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට පරිත්‍යාගයක් කරලා ලැබෙන ආනිසංසයක් නැත්නම් ඒ ධර්ම දානමය ආනිසංසයයි, ඒ පින්කමේ ආනිසංසයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආකාරයට යම්කිසි කෙනෙක් මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා නම් ඒක තමයි දාන අතරින් අග්‍රම දානය. යමෙකුට පුළුවන් මේ මහා පෘථිවිය තරම් විශාල චෛත්‍යයක් හදලා මහා මේරු පර්වතය තරම් විශාල කොතක් පළඳල ශාසනයට පූජා කරන්නේ. හැබැයි ඒකේ ආනිසංස ගෙවිලා අවසන් වෙනවා. නමුත් මේ ධර්ම දානමය පින්කමේ ආනිසංස ගෙවිලා අවසන් වෙන්නේ ඇයි? යම් කිසි කෙනෙක් මේ දුක් සහිත සසරෙන් මිදෙනවා නම්, මිදෙන්න අවශ්‍ය නම්, මිදෙනු නම් යම් කිසි කෙනෙක් යා මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ, මේ ධර්මය අහන්න ඕනේ. ඒක අහලා ඒ ධර්මය හොඳට සිතේ ධාරණය කරගෙන ඒ අනුව පිළිපැදලා මේ සංසාර දුකෙන් නික්මෙන්න පුළුවන්. ඒ සඳහා දායකත්වයක් දරනවා නම් යම් කිසි කෙනෙක් ඒක තම තමන් ජීවිත තුළින් ලබන ඉතාමත්ම වටිනා වාසනාවක්, භාග්යක්. ඒ භාග්ය ප්‍රයත්නට අඳුරු වෙලා තියෙනවා. පින්කමේ දායකත්වය ගන්නා හොමගම උඩුවන පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි චිත්‍රා ප්‍රේමතිලක මහත්මිය ජනවාරි මාස 3 වෙනි දිනට යෙදෙන උපන් දිනයට ධර්ම දානයක් ලෙසින් ආරමුණ ප්‍රේමතිලක පියාණන් සහ ආචාර්යනී ප්‍රේමතිලක මෑණියෝ සරත් ප්‍රේමතිලක
ගාමිණී ප්‍රේමතිලක සොහොයුරන්, දුල්මිණි ලියනගේ විශ්ව අලවි ආරච්චි ඥාති දියණියන් සහ තාවිත අබේගුණසේකර, රොස්ලින් අබේගුණසේකර යන ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සෙත් ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් මාස උපන් දිනයේ යෙදෙන ගයනි දර්ශිකා අබේගුණසේකර ජනවාරි 14 වෙනි දින මදුරංගි අබේගුණසේකරයන් මෑණියන්ට ජනවාරි 30 වෙනි දින උපන් දිනයේ යෙදෙන අබේගුණසේකර ස්වාමියාට මාර්තු මාස 1 දින උපන් දිනයේ යෙදෙන ඉන්ද්‍රා යන අයට, ඒ වගේම 23 වෙනි උපන් දින 23 දෙසැම්බර් 23 වෙනිදා උපන් දිනයේ යෙදෙන කුමාරගේ මහත්මියට නිරෝගී සුවය, ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට මේ වසරට අලුත් වසරට ආශිර්වාද කරනවා. මන් භවයකදී නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට බෞද්ධ මාත්‍චාලේ ඒ සභා ගරුපූජ්‍ය බුරලන්දේ වජිරි ඥානන් ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට, රට රකින රණවිරුවන්ට විශේෂයෙන් සිත ප්‍රාර්ථනා කරනවා. මේ සෑම දින ඇතුළු ලක්වාසී ලෝවාසී සැමට උදාවන 2020 වසර තෙරුවන් සරණ සෞභාග්‍යමත් වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරමුණු රාශියක් ඉදිරියෙන් තියාගෙන කරන ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ උදාර පින්කමක්. මේ ධර්ම දේශනා මාලාවක් අපි සිද්ධ කරන්නේ දැන් සීල විසුද්ධිය පිළිබඳවයි. අපි පළවෙනි ධර්ම දේශනාව හැටියට දේශනා කළා. ඒකේ ඉතුරු කොටස තමයි අපි දේශනා කරන්නේ. ඔයත්තන්ට පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනා මාලාවම ශ්‍රවණය කරන්නට. ජනවාරි මාසෙ ආරම්භ වේවි. ඒ පිළිබඳව විසුද්ධි මාර්ගය ඇසුරින් තමයි මේ දේශනා මාලාවක් සිද්ධ කරන්නේ. ඒයින් ධර්ම දේශනාවකට තමයි ඔය පින්වත් සියලු දෙනාම ඒ අනුග්‍රහයන් දක්වන්නේ. ඉතින් පළවෙනි ධර්ම දේශනාවේ අපි සීල විසුද්ධිය පිළිබඳව යම් තාක් දුරට දේශනා කරා. ඒයින් ඉතිරි කොටස හා ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සඳහා උපකාර කරගන්නේ කොහොමද, ඒයින් චිත්ත විසුද්ධියට යන්නේ කොහොමද කියන කරුණු කාරණා අපි මේ අවස්ථාවේ පැහැදිලි කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ වගේම සති සංවරය, ඥාන සංවරය, විරිය සංවරය, කන්ති සංවරය කියලා කරුණු කීපයක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ දැන් ඔයත් සමාදන් වෙච්ච සීලය. ඒ සීලය නිවැරදිව රකින්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. මේක වටිනා සම්පතක් හැටියට ආරක්ෂා කර ගන්න ඕනේ. වටිනා වස්තුවක් අපට ලැබුණාම අපි ඒක බොහොම සුරක්ෂිතව රකිනවා, ආරක්ෂා කරනවා. මේ සම්බුද්ධ ශාසනයේ මේ පංචශීලයක් ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ ශීලයක්. හැබැයි පංචශීල කියන එක මීට කලිනුත් ලෝකෙ තිබ්බා. මේ පංචශීල උපකාර කරගෙන සීලෙන් පාරිශුද්ධ භාවයට පත් වෙලා අපට ඉදිරි ගමනක් තියෙනවා. ඉදිරි ගමන තමයි ඒ සීල හොඳටම පිරිසිදු භාවයට පත් වෙලා අපි ඊගාවට පිරිසිදු කරගන්න ඕනේ සිත. ඒකට කියනවා චිත්තවිසුද්ධි කියලා. මේ සීල විසුද්ධිය හා චිත්තවිසුද්ධිය කියන දෙකම ලෞකිකයි. ලෝකෝත්තර පැත්ත හෙවත් නිවන් මගට බහිනවා නම් යම්කිසි කෙනෙක් දිට්ඨි විසුද්ධිය ඉඳලා යන්න වෙනවා ඉදිරියට. සීල විසුද්ධිය පළමුවෙන් ගත්තේ බුදුරජාණන් වහන්සේ මේක අත්‍යවශ්‍යම. යම් ගෘහයක් යම් ගොඩනැගිල්ලක් ඉදි කරනකොට අපි ඒකට අත්‍යවශ්‍යමක් දානවා. ඒ අත්‍යවශ්‍යම ශක්තිමත් එකක් වෙන්න ඕනේ. ප්‍රබල එකක් වෙන්න ඕනේ, බලවත් එකක් වෙන්න ඕනේ. ඒක යම් හේකින් දුර්වල වුණොත් ඒ අත්‍යවශ්‍යම ගොඩනගෙන ඒ ගොඩ නැගිල්ල කඩම් වෙනවා. එහෙනම් සීලවිසුද්ධිය උපකාර වෙනවා චිත්තවිසුද්ධියට. ඒ චිත්තවිසුද්ධිය උපකාර වෙනවා දිට්ඨිවිසුද්ධියට. ඒ දිට්ඨිවිසුද්ධිය උපකාර වෙනවා කාංකා විතරණ විසුද්ධියට. ඒ කාංකා විතරණ විසුද්ධිය උපකාර වෙනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට.
ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය උපකාර වෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපකාර වෙන ඥාන දර්ශන විසුද්ධියට. එතනින් අවසන්. කලයුත්ත කරල ඉවරයි. ඒ කියන්නේ අනුපාදා පරිණිර්වාණය. ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවෙනවා. අපි සෑම කෙනෙක්ගේම ඒකායන ප්‍රාර්ථනාව මොකක්ද? මේ සංසාරයෙන් නිදහස් වෙන්න. ඒ නිදහස් වෙන්න. පැවැත්ව ඇති. කැමති කෙනෙකුට පැවැත්ම ගන්න පුළුවන්. ඒකට ලෝක දර්ශන ඕන තරම් තියෙනවා. යම් කෙනෙකුට මේ පැවැත්ම පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගත්තොත් එයාට පැවැත්මේ අවශ්‍යතාවයක් නෙමෙයි ඉන්නේ. එයාට ඉන්නේ නැවැත්මේ අවශ්‍යතාවයක්. හැබැයි මේ දෙකෙන් අපි තාම තීරණය කරලා තියෙන්නේ පැවැත්ම අවශ්‍යතාවය. නෑ. දෙකෙන් එකක් තීරණය කරගන්න ඕනේ. මොකක්ද? පැවැත්මද? නැවැත්මද? නැවැත්ම සැපයිද? පැවැත්ම සැපයිද කියන්නේ. සැප ඇති තැනක් ලෝකේ තියෙනවා නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේ යම් මොහොතක් හරි ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් හරි පැවැත්ම හොඳයි කියලා තැනක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපට ඒක පෙන්වනවා. පෙන්වුවේ නැහැ. මහණෙනි මම මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේ එක ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් මම වර්ණනා කරන්නේ. වර්ණනා කරන්නේ. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ දුකක් නිසා. ඒ දුකේ ප්‍රවෘත්තියක්, ඒවත් දුකේ පැවැත්මක් තියෙන නිසා තමයි සතාගතයන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඒක දුක්ඛාර සත්‍ය හැටියට. ඒකට හේතුව සමුදාය සත්‍ය. ඒ සමුදාය සත්‍ය කියන්නේ තෘෂ්ණාව. ඒක සහ මුලින් අයින් කළොත් නැවැත්ම. ඒ චුට්ටක් හරි තියෙන තාක්කල් පැවැත්ම. තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැතිව අවසන්ද නැවැත්මයි. එහෙනම් අපි බලමු තෘෂ්ණාව කියන එක තියෙනවද? තියෙනවා. මටත් තියෙන හින්දා තමයි මාත් මේ භවයට ආවේ. පෙර භවයේ මාත්වක අවසන් කළා නම් මම මේ භවයට එන්නේ. බණහන පින්න සියලු දෙනාම පෙර භවයේ තෘෂ්ණාව කියන එක සහ මුලින්ම අවසන් කළා නම් ශේෂයක්වත් ඉතිරි නැතුව අද බණහන්න මෙතන වාඩි වෙන්නේ. ඒ ප්‍රවෘත්ති අවසන්. එහෙනම් වාඩි උනේ මේ භවයේ හරි ඕක කොම් කොම් හරි කරගන්න ඕන කියන එක. නිවනටයි බණ කියන්නේ. සසරට නෙමෙයි. ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපි සියලු දෙනාම දුකෙන් නිදහස් කරන්න. ඒකට තියෙන එකම දහම බෞද්ධ දර්ශනයයි. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකිනවා. ලෝකේ දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා, අනෙත් එක මනසින් දකිනවා. වෙන දර්ශනයක් ලෝකේ නැහැ. ඇහෙන් දකින දර්ශනේ වැරදි. මනසින් දකින දර්ශනේ නෙවෙයි. නිවැරදිව සිතයි කයයි වචනය හදාගන්න පුළුවන් මනසින් දර්ශනය කරන. මනසින් දකින දර්ශනය තුළ. එහෙනම් ඔයත් මුලින්දන් අහන්න මේ දේශනා මාලාවම 2020 වර්ෂයේ ගොඩාක් කාලයක් යාවි. හැමදාම අහන්න, හොඳට අහන්න. ගාම්භීර ධර්මය පුළුවන් තරම් සරලව කියනවා. ඊගාවට තියෙන සති සංවරය. සිහියෙන් සංවර වෙන්න ඕනේ. ඒ සති සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇස සංවර කරගන්න ඕනේ. ඇයි? අපේ ඇස අසංවරයි. ඒ නිසා සංවර කරගන්න ඕනේ. ඇස අසංවර වෙන්නේ ඇයි? ඇසින් ඇස උපකාර කරගෙන බලාපොරොත්තු වෙන්නේ ලස්සන රූප. ඒ ලස්සන රූප දක්ින සිත අසංවරයි. එතකොට ඇස නෙමෙයි සංවර වෙන්න ඕනේ. බාහිර රූපයක් නෙමෙයි සංවර වෙන්න ඕනේ. සිතයි සංවර වෙන්න ඕනේ. ඒ ඇහෙන් දැකපු රූපය තමන්ට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව සිත පවත්වන්න පුළුවන් නම් සංවරයි. හැබැයි ඒක සම්පූර්ණ කරගන්න නම් ගියවර ධර්ම දේශනාවේදී පැහැදිලි කරා සතිහා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සීයට. යෝනිසෝ මනසිකාරය කිව්වේ මනා නුවණට. නිවැරදි වුණොනක්. ඒ කියන්නේ
ඇස බාහිර රූපත් එක්ක සම්බන්ධ වෙනකොටම සිත එතනට ගන්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. හට ගන්න තැනම සිත පැවතුවා. පහුවෙලා සිත පැවතුවොත් තෘෂ්ණාවට ඉඩ තියෙනවා. හට ගන්න තැනම සිත පැවතුවොත් තණ්හාවට ඉඩක් නැහැ. අපේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා අපට වෙන්නේ හටගෙන ටික වෙලාවක් ගියාට පස්සේ තමන්ට තේරෙනවා ධර්මය අහපු ධර්මය තේරුම් ගත්ත පිරිසටත් තේරෙන්නේ අනේ මට තණ්හාවක් හටගත්තා කියන එක තේරෙන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය දියුණු නැහැ. සතිය දියුණු නැහැ. සිහිය දියුණු නැහැ. සිහිය බලවත් නැහැ. සිහිය ප්‍රබල නැහැ. සිහිය ප්‍රබල නම් සිහිය කියන්නේ මනා සිහිය. නිවැරදිව සිහිය. ඒකට කියනවා සම්මා සති කියලා. ඒක බලවත් නම් ඒක ප්‍රබල නම් යට යෝනිසෝ මනසිකාරයත් එතනම තියෙනවා. සිහියෙන් කරන්නේ පෙන්නලා දෙන එක. සිහියෙන් කරන්නේ පෙන්නලා දෙක. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ අයින් කරන එක. අයින් කරන්නේ මොකක්ද? අනවශ්‍ය දේ. අවශ්‍ය නැති දේ අයින් කරන්න ඕනේ. එතකොට අනවශ්‍ය මොකක්ද? ඇසයි රූපයයි නිසා හැදෙන සිත ඇලෙනවා නම් අනවශ්‍යයි. තේරෙනවද? නොඇලෙන සිත අවශ්‍යයි. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් සිද්ධ වෙන්නේ ඇලෙන සිතට ඉඩ දීලා ඉන්නවා. එතකොට තියෙන තෘෂ්ණාවේ වැඩිවීමක්. එහෙනම් අපි හොඳ සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් නිරන්තරයෙන් ඉන්න ඕනේ. ඉන්න කෙනාට පුළුවන් ඇස සංවර කරගන්න. ඇස නෙමේ සංවර වෙන්නේ. අපි කතා කරන ඇස සංවරයි කියලා. ඇස නෙමේ සංවර වෙන්නේ සිතයි. සිත සංවර වෙන්න ඕනේ. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලා අද ඉඳලා මේ මොහොතේ ඉඳලම අපි යම් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මං මේ භවය තුල මං කොහොම හරි මේ තෘෂ්ණාව කියන මේ ධර්මතාවය මං අවසන් කරනවා. ඒ අදිෂ්ඨානය තු බණහන්ට. හැබැයි ඒක මෙතන ඉඳලා පටන් ගන්න. මොකද පෙර භවවලත් අපි ඔක පටන් ගත්තේ නැහැ. යම් ආකාරයක පටන් අරගෙන තියෙනවා. ඒකේ ඒ යම් ආකාරයක ඔයත් පෙර භවවලත් මේ විදිහටම සිල් අරන් තියෙනවා. මේ විදිහටම බණහලා තියෙනවා. ධර්මය ශ්‍රවණය කළා තියෙනවා. නමුත් ඒකේ අවසානයක් දැක්කේ නැහැ. ඒ අවසානයක් දැක්කනම් මේ භවයට එන්නේ නැහැ. එහෙනම් අපි මේ භවයවත් මේක අවසානයක් කරගන්න ඕනේ. එහෙනම් කන බාහිර ශබ්ද හැදෙනම සිතක්. ඒතර සංවර කරගන්න ඕනේ කන නෙමෙයි. බාහිර ශබ්දයක් නෙමෙයි සිතයි. ඇලෙනවද ගැටෙනවද? දෙකම අනවශ්‍යයි. අවශ්‍ය කරන්නේ ඇලීමෙන් තොරහා ගැටීමෙන් තොර සිතක්. ඒකට කියන අවිච්ඡා දෝමනස්සං කියලා. අවිච්ඡා කියන්නේ විසම ලෝභය. දෝමනස්සං කියන්නේ ද්වේෂය. ඒතර ආසාව හෝ තරහව සිංහලෙන් කියනවා නම් ආසාව හෝ තරහ. එතකොට ශබ්දයක් ඇහුණාම මිහිරින ඇති වෙන්නේ ආසාවක්. අමිහිරින ඇති වෙන්නේ මනාපයක්. මේක හොඳට දැනගෙන දැකගෙන අවබෝධ කරගන්න ධර්මතාවයක්. වෙනින් දර්ශන, වෙනින් ආගම්, වෙනින් මතවාද වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන අවබෝධ කරගන්න. Taman දැකලා තීරණය කරන්න මේක සත්‍යයි. ඒ දැකලා තීරණය කරන්න. ඒතකොට අපි යම් කිසි දෙයක් නිවැරදිව දැක්කම අපිට කියන්න පුළන්නේ මම මේක දැක්කා මේක ඇත්ත කියලා අපි කතා කරනවා. එහෙනම් දහමත් ඒ වගේ. මේක තාම දැක්කේ නැති නිසා තමයි මේක තාම මේ චතුරාර්ය සත්‍ය දහම අවබෝධුන්නේ නැති. දැක්කේ නැත. දැක්කන එතන ඉවරයි. එහෙනම් කන බාහිර ශබ්දය හැදෙන සිත. සිත ගැන අවධානයෙන් එතකොට හැදෙනම ශනේම හැදෙනකොටම සිත තේරුම් ගන්න පුළුවන් නම් මේක ඇලෙන සිතක් මේක ගැටෙන සිතක් කියලා සංවරයි. කන මූලික කරගෙන හට ගන්න සිත සංවරයි. නාසය බාහිර ගන්ධය දෙක නිසා හැදෙන සිතක්. ඒතකොට හැදෙන සිත පිළිබඳවයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒයින් අවධානයට කියන යෝනිසෝ මනසිකාරය. හට ගන්න තැන ඇලෙනවද සිත ගැටෙනවද? දෙකටම නැතිව පවත්වන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය.
ජීවිතේ ලබන ජයග්‍රහණය. දිව රස. මිහිරි නම් ඇලෙනවා, අමිහිරි නම් ගැටෙනවා. හැදෙන තැනම පුළුවන් නම් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න. එතකොට ඒකට උපකාර වෙන ධර්මතාවය මොකක්ද? යෝනිසෝමනසිකාරය. සතිහා යෝනිසෝමනසිකාරය. සිහියෙන් කියනවා මොකක් කුසලයක්. යෝනිසෝමනසිකාරයෙන් කියනවා අයින් කරන්න. සතිහා යෝනිසෝමනසිකාරයෙන් නැතුව මේ දහමේ කිසිම දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. මේක තමයි මම ඉස්සෙල්ල ධර්ම දේශනාවේ ප්‍රකාශ කළා. උපකාරක පිණිස පවතින ධර්මතා දෙක. සතිහා යෝනිසෝමනසිකාරය. දියුණු කරගත යුතු ධර්මතා දෙකයි තියෙන්නේ. සමතහ විපස්සනා. මනාව දැනගත යුතු ධර්මතා දෙකයි ලෝකෙ තියෙන්නේ. වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ. ලෝකෙ තියෙන්නේ ධර්මතා දෙකයි. ඒකට කියනවා නාමංච රූපංච. නාමයේ රූපයයි. ඉවත් කරගන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තණ්හාවයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඔය කරුණාවට සම්පූර්ණ කළා නම් එතනින් අවසන් සියල්ල. තේරෙනවද? කරුණ වටෙන් කීයක් දැන් සම්පූර්ණද කල්පනා කරලා බලන්න. උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි සතිහා යෝනිසෝ මනසිකාරය. මට ඒක තියෙනවද? තමන් දැනගන්න දැකගන්න. උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි සතිහා යෝනිසෝ මනසිකාරය. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි නාමයේ රූපේ. ලෝකේ තියෙන එච්චරයි. සිතහ සිතුවිලි නාම අනිත්‍ය වසතර මහ භූතය රූප. එච්චරයි ලෝකෙ තියෙන්නේ. ඉවත් කරන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. වෙන මොනවත් තියෙන්නේ? අතනින් එහාට කාණ දෙන්නේ. එහෙනම් දැන් අපි කොතනද ඉන්නේ? පළවෙනි එකේ ඉන්නවද? දෙවෙනි එකේ ඉන්නවද? තුන්වෙනි එකේ ඉන්නවද? හතරවෙනි එකේ ඉන්නවද? තමන් දැනගන්න දැකගන්න. කොතනද ඉන්නේ? මේ දහම අවබෝධ කරගන්න ඔය හතර අනුපිළිවෙලට එන්න ඕනේ. එතන තමයි මේ දහමෙන් ගත යුතු ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. එහෙනම් දිව සංවර කරගන්න නම් සතිහා යෝනිසෝ මනසිකාරයෙන් ගන්න, ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. කය සංවරයි. කය නෙමෙයි සංවර වෙන්නේ, කයයි පහසයි නිසා හටගන්න සිත. සිත සංවර වෙන්න ඕනේ. ඒ ශාරීරිය සමුදු පහස ඇලෙනවා, ඒක ගොරෝසු නම් ගැටෙනවා. එහෙනම් මේ පංචේන්ද්‍රියන් ආරක්ෂා කරගන්න. නිරන්තරයෙන් රකින්න. ඇයි? මේකට කියන්නේ කාමය කියලා. කාමය කියන්නේ කැමැති දේ. පංචකාමී. පංච කිවි පහට කාමය කියන්නේ කැමැති කියන්නේ. මේක අතිශය භයංකාර එකක්. උපමාවක් කියනවා මේකට තේරුම් ගන්න. මොකද? මෙතන තියෙන පෑන් බඳුනක්. මේ පෑන් බඳුන හරිය මිහිරි. හරිම රසවත්. හරිම පැහැපත්. පුජ්ජලයක් එනවා පිපාසයෙන් පීඩිත. දහඩිය ගලන උගුරකට වියලුන පුජ්ජලයක් එනවා. ඒ පුජ්ජලයට පෑන් ටිකක් ඕනේ. ඒතර මේ පෑන් බඳුන පැහැපත්, රසවත්, මිහිරි. හැබැයි මේකට වහ දාලා තියෙන්නේ. ඔබ කැමති නම් බොඩ්. ඒ පුජ්ජලයේ කිසිම සමාවක් නැහැ. මේක ගත්ත ගමන් බීගෙන 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 යනවා. මොකද වෙන්නේ? මැරෙනවා. එහෙම නැත්නම් මරණ තරමේ දුකකටපත් වෙනවා. මහණෙනි මෙතන තියෙන පෑන් බඳුරක්. මේ පෑන් බඳුර හරි මිහිරි, හරි පැහැපත්, හරි රසවත්. පිපාසයෙන් පීඩිත වෙච්ච උගුරකට වියලුණු දහඩිය ගලන පුච්චලයක් එනවා. මේ පුච්චලයට කියනවා මේ පෑන් බඳුන පැහැපත්, මිහිරි, රසවත්. හැබැයි මේකට වහ දාලා තියෙන්නේ ඔබ කැමතිනම් බොන්ට. ඇකින මට එපාවක. මට ඔක එපා. මම ඔක ප්‍රතික්ෂේප කරනවා. මං ඒ වෙනුවට ඇල්වතුර එකක් බොනවා. ඒ වෙනුවට මං පළතුරු ගෙඩියක් මිරිකලා යුස ටිකක් බොනවා. ඒ පිපාසය නිවා ගන්න මට ඕක එපා. මහණෙනි පංචකාම සම්පත්තියක් මේ වගේ එකක්. අද උදේත් ඔය පහම හෙව්වා. ඇස පිනවන්න හෙව්වා. කන පිනවන්න හෙව්වා. නාසය පිනවන්න හෙව්වා. දිව පිනවන්න හෙව්වා. කය පිනවන්න හෙව්වා. ඊයේ දවස් පුරාමත් හෙව්වේ ඕක නෙමෙයි. සංවර සීලේ තියනද? සති සංවරය. අවරික සති සංවරය. සිහියෙන් සංවරයි. එහෙනම් අසංවරද සංවරද? තම තමන්ට තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපි ඊයේත් වහ බිව්වා. අද උදේත් වහ බිව්වා. හෙටත් බිව්වත් මොකද වෙන්නේ? මැරෙනවා. ඒ යන්නේ ස්වභාවයම තමයි භවයෙන් භවයට ආවේ.
ඔය භවයෙන් භවයට ආයම ඔය ස්වභාවය නිසා ඉපදී ඉපදී මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි ආව. ඇයි? වහමනි බිවි. දැන් මේ භවෙත් වහමද බොන්නේ? හෙටත් බොනවද ඔක? බිව්වොත් මොකද වෙන්නේ? දැන් මැරෙනවා. එහෙනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න නෑ මම මෙතනින් හඩ බොන්නේ නෑ මේක. මම දන්න මේක වහ. නෑ මම බොන්නේ නෑ මෙතනින් ඉඳලා. එච්චරයි තියෙන්නේ. මං කිව්වේ එකයි පැවැත්ම කැමැත් නැණං පැවැත්ම ගන්න පුළුවන්. නැවැත්ම කැමති නම් නැවැත්ම ගන්න පුළුවන්. සැනසීමක් කවදා හරි උදා වෙනවා නම් සදාකාලික සැනසීමක් නැවැත්ම තුල. පැවැත්ම තුල තියෙන්නේ දුක. එහෙනම් ඉන්ද්‍රිය සංවරය. ඇස සංවර කරගන්නට සීයෙන් හා යෝනිසෝ මනසකාරය. කන සංවර කරගන්න සීයෙන් හා යෝනිසෝ මනසකාරය. මන නුවණ. උපදින තැනම දැකගත්තා. දැනගත්ත විතරක් නෙමෙයි දැකගත්තා. හට ගන්න තැනම දැනගත්තා දැකගත්තා. නාසය මූලික වෙලා හට ගන්න සිත. දිව මූලික වෙලා හට ගන්න සිත. දැනගන්න දැකගන්න. ඔකට කියව සත සංවරය. ඊගාට තියෙන ඥාන සංවරය. නුවණින් සංවර. සංවර කියන්නේ සිල්. නුවණින් සංවර වෙනවා. කොහොමද නුවණින් සංවර වෙන්නේ? නුවණින් සංවර වෙන්න නම් තණ්හාවත් අවසන් වෙන්න ඕනේ, දික්කියත් අවසන් වෙන්න ඕනේ. අන්න නුවණින් සංවරය. එතකන් නුවණින් සංවර වෙන්නේ තෘෂ්ණාව හා වැරදි දැකීම අවසන් නම් නුවණින් සංවරය. කල්පනා කරලා බලන්න. තණ්හාව තියෙනවා. දික්කියත් තියෙනවා. ඇයි? තණ්හාව වැඩෙන්නේ දික්කිය තුල. දික්කිය අවසන් නම් තෘෂ්ණාව දුර්වල වෙනවා. 25 දුර්වල වෙනවා. ඒ නිසා තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන අවසන්ද යට තෘෂ්ණාව 25ක් අවසන්. තව 75ක් තියෙනවා. එහෙනම් දැන් සති සංවරය ඥාන සංවරය ගාවට. සති සංවරේ උපකාර වෙනවා ඥාන සංවරයට. තණ්හාවේ තියෙනවා. ඒකට ඉස්සෙල් ධර්ම දේශනාවේ තියෙනවා මේක. 60 තැනක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස හයයි. තියෙනවනේ හය. ඒ හයට ගෝචර වෙන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන හය. ওই දෙක නිසා හටගන්න හයක් තියෙනවා. විඥාන හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. කරුණු තුන එකතු කරන ස්පර්ශ හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, චිව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ සියලුම දේවල් ඉදිරි දේශනාවලදී එකින් එකට විස්තර වෙනවා. පැහැදිලිවම හොඳ සරලව විස්තර වෙනවා. මේ කියන්නේ මේ තෘෂ්ණාව හටගන්න ස්ථාන 60ක් තියෙනවා ස්ථාන. ස්පර්ශ හය, වේදනා හයක් තියෙනවා. චක්කු සම්පස්සජ වේදනා. සෝත සම්පස්සජ වේදනා, ගාන සම්පස්සජ වේදනා, චිව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මනෝ සම්පස්සජ වේදනා. වේදනා හයක් තියෙනවා. සංඥා හයක් තියෙනවා. රූප සංඥා, රූප හඳුනා ගන්න. මේ හඳුනා ගන්න එකට සංඥා කියලා කියන්නේ. වේදනා කියන්නේ විඳින එකට. ගන්ධ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම සංඥා හයක් තියෙනවා. සංචේතන හයක් තියෙනවා. චේතනා කියන්නේ කර්මයයි. ඇස මූලික වෙලා හටගන්න කර්මයක් තියෙනවා. මෙතන තියෙන හේතුඵල. මේ හේතුෙන්ගෙන් මේ ඵලය හටගන්න ආකාරය. ඉදිරි දේශනවලදී හොඳට සරල වහගන්න පුළුවන්. සංචේතන හය, රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. චේතන හයයි. තණ්හා හයයි. රූප තණ්හා, තණ්හා 108ක් තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. විතර්ක හයක් තියෙනවා. රූප විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. රූප පිළිබඳව කල්පනා කරනවා අපි නිරන්තරයෙන්. ශබ්ද පිළිබඳව කල්පනා කරනවා. ශබ්ද විතක්ක. ගන්ධ සුවඳ පිළිබඳව කල්පනා කරනවා. ගන්ධ විතක්ක. රස පිළිබඳව කල්පනා කරනවා. රස විතක්ක. පහස පිළිබඳව කල්පනා කරනවා. පොට්ටබ්බ විතක්ක. නාම රූප දෙක පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතක්ක. විතර්ක හයයි. විචාර හයක් තියෙනවා. විතර්කයට ගියොත් විචාරයට යනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සොයා බලන. කල්පනා කරනවා නම් සොයා බලන. අර යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කල්පනා කරන්නෙත් නැහැ. සොයා බලන්නෙත් නැහැ.
එතකොට අයෝනිසෝ මනසිකාරය තුල විතක්ක ਵਿਚාර කල්පනා කරනවා සෑ බලනවා. එතකොට ਵਿਚාර 6යි. 60ක් තියෙනවා. මෙන්න මේ 60 තන තුලයි උපදින්නේ තණ්හාව. එතකොට තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා. සිත ඇලෙනවා. සිත ඇලෙන එකට මේ තණ්හාව කියන්නේ. හැබැයි ඇලිලා නවතිනවා නම් ඇලීම තුල නවත්ත ගන්න පුළුවන් නම් අපි නිදහස් වෙනවා. අපි ඇලීම තුල නවත්තන්න පුරුදු කළා නේ. එයි සිහියත් නැ යෝනිසෝ මනසිකාරයත් නැති නිසා. ඒතර මිච්ඡා සති අයෝනිසෝ මනසිකාරය තුල ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක්. සිතේ පැවැත්මක්. එහෙනම් දැන් එතකොට තණ්හාව මේ 60 තැනක තණ්හාව උපදිනවා. ඇලෙනවා සිත ඇසයි රූපයයි නිසා ඇලෙන සිතක් හැදෙනවා. නැද්ද? හැබැයි ඇලිලා නවතිනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඇලෙන තැන ටික වෙලාවක් ලගිනවා සිත. යම් දෙයක් දැකලා ඒ දේ ලස්සන නම් සිත එතන ඇලෙනවද? ඇලෙනවා. හැබැයි ඇලිච්ච තැනම යෝනිසෝ මනස්කාරයෙන් ගැලෙව්වොත් එතනින් ඉවරයි. විතර්කයට යන්නෙත් නැහැ, විචාරයට යන්නෙත් නැහැ. ඒ ඇලෙන ඇලීමට ඉඩ දුන්නද එතන සිත ලගිනවා ටික වෙලාවක්. ලගිනවා කියන්නේ ටික වෙලාවක් රැඳෙනවා සිත. ඒ ලෙගල ඊට පස්සේ මොකද වෙන්නේ? පළපදියම් එනවා. ඒ පළපදියම් වුණාට පස්සේ ගලවන්න බෑ. ඒකට කියන උපාදාන කියලා. තේරෙනවද? ඒතකොට මේ විසුද්ධි මාර්ගයේ තියෙන්නේ අනුපාදා පරිණිරවාණයක්. ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවීමක් තමයි මේ විසුද්ධි මාර්ගයේ විස්තර කරන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ නිරන්තරයෙන් සිහියෙන් ඉන්න ඕනේ. සිත ඇලෙන්න දෙනවද? හැබැයි ඇලුනොත් ඇලෙන්න දුන්න ඇලෙන තැනම අයින් කරන්න පුළුවන් නම් ලගින් ඉඩකුත් නැහැ. පළපදියම් වෙන්න ඉඩකුත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ලස්සන ගයක් හදුවා. මනම කෙනෙක් හදා ගන්නවා. අලුතෙන් විවාහ වුණා, විවාහ වෙච්ච අයට අලුතෙන් නිවසක් ඉදි කර ගන්න ඕනේ, ලස්සන නිවසක්. ඉතින් ඉදි කරගත්තා. දැන් ඕක තම තමන්ට මිල මුදල් තියෙන ආකාරයට සකස් කරගත්තා. සකස් කරගෙන ඉතින් ඔකට උත්සවයකට යන්න. ගෙට ගෙවිදීම වශයෙන් විශාල ඥාති පිරිසකට කිය. මේ හරි ලස්සනයි. තට්ටු දෙකේ පුංචි ගයක්. උනාට ලස්සනයි. පරිසරයත් ලස්සනයි. ඉතින් ස්වාමී භාර්යාවයි බොහොම උත්සාහයෙන් උනන්දුවෙන් යමක් ඉතිරි කරගෙන මේක හදාගත්තේ. දැන් ඔකට සිත ඇලිලා නැද්ද? දැන් එතකොට උත්සවය සඳහා එන අයට ඔකේ තියෙන කාමර ටික ඔක්කොම අරලා පෙන්නන්නේ. මුළු තැන්ගේ කාමර, ඒ සියල්ල වටේ පරිසරය පෙන්නන. එතකොට සිතට මොකද වෙලා තියෙන්නේ? සිත ඇලිලාද? දැන් ඇලීමෙන් නැවතුණාද? ද සිත ලැග්ගද? ද සිත පළපදියම් වුණාද? පළපදියම්. හොඳයි. දැන් අපිට මරණයට වෙලාවක් නැහැ. ස්ථානිකුත් නෑ, දිනයකුත් නෑ, ආකාරයකුත් නෑ. හොඳයි, අපි යම් වෙලාවක මැරෙනවා. ඒක තරුණ වයස වෙන්න පුළුවන්, ලාබාල වයස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහලු වයස වෙන්න පුළුවන්. දැන් ඒතර මේ නිවසව උපාදාන කරන් ඉන්නේ, තදින් අල්ලගෙන ඉන්නේ. මේ බොහොම දුක් මහන්සියෙන් ලස්සන්ට නිවසක් ඉදි කරගත්, හරි ලස්සනයි. දැන් මේ පිළිබඳව සිත සිතානේ නිරන්තරයෙන්ම ගරා හදිස්සිය අවසාන අවස්ථාවක් වෙන අපි සෑම කෙනෙකුට මැරෙන අවස්ථා. ඒ මැරෙන අවස්ථාවේදී මතක් වෙන්නේ නිවස. මොකද වෙන්නේ? නිවස ඇතුළේ ඉන්නවා. යන්න බෑ. ඇයි? උපාදාන. දැන් නිවස තුල ඇලුනා, හදනකම් ගොඩනගෙනකම්ම සිත එතන ඇලුනා. හරිද? දැන් හදලා ක්‍රමක්‍රමයෙන් අලංකාර වේගෙන එනකොට සිත එතන ලැග්ගා. දැන් හදලා සම්පූර්ණ වැඩ නිමයි, හරිම අලංකාරයි, විදුලි බුබුල දාලා හරි ලස්සනයි, ලස්සන තීන්ත ගාලා හරි ලස්සනයි. දැන් එතන සිත පළපදියම් වෙලාද නැද්ද? දැන් ඔක අතහරින්න පුළුවන්ද? බැ. ඒතර මරණස්, ඒතර මැරෙන චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ වෙන අවස්ථාවේ මතක් වෙන්නේ නිවස. මොකද වෙන්නේ? දොර මුල්ලේ තමයි ඉන්නේ. එතනින් එහාට යන්න බැ. මොකද වහල යටලී ඉන්නේ. එක්ක පිළිකන්නේ ඉන්නවා. එහෙම නැත්තම් වත්තේ ගහක් තියෙනවා නම් ගහට වෙලා බලාගෙන ඉන්න ඔබදී. කොච්චර කාලයක් ඔක බලන් හිටියද? එක භවයක්, දෙකක්.
බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ පෘථිවියේ තියෙන සියලුම ගෙවල් නොබලා සංසාරේ හදලා තියෙන මේ සියලුම ගෙවල් වලට වැඩි ඉන්වෙස් නොබලා මේ හදලා තියෙනවා. දැන් මේ භවෙත් එකක් හදාගත්තා. නේ? දැන් ඔකට ඇලිලා නැද්ද? මේ තණ්හාව හට ගන්න ආකාරය මං කියන්නේ. එහෙනම් සංවර, ඥාන සංවරය. ඒතොර නුවණින් සංවර වෙන්න නම් මොකද්ද කරන්න ඕන? තෘෂ්ණාවට ඉඩ දෙනවද? එහෙම නැත්නම් අද මේ මොහොතේ ඉඳලා මම මේක කොහොම හරි මේක අවසන් කරනවා කියලා තිර අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒක උපකාර වෙනව නැවැත්ම සඳහා. තවදුරටත් මේ තෘෂ්ණාව කියන ධර්මතාවයට සිත තුළ ඉඩ දුන්නොත් පැවැත්මයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පැවැත්ම තුළ මෙන්න මේ ටිකනම් නියත වශයෙන්ම උරුමයි. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝම, කායික දුක්, මානසික දොම්නස්, ප්‍රියන්ගෙන් වෙන්නේම්, අප්‍රියන් හා එක්වීම, කැමති දෑ නොලැබීම්, අකමැති දේවල් ලැබීම්, ඔය ටිකම තමයි උරුම වෙන්නේ. තේරෙනවද? එහෙනම් එතකොට නුවණින් සංවර. දැන් කවද්ද ඉඳන් පටන් ගන්න? මන් දන්නේ. ඕන නම් දැන් ඉඳලා පුළුවන්. හරිද? එහෙම නැත්නම් 2020ත් පුළුවන්. එහෙම නැත්නම් 2020 වෙසක් බල්ලේ වෙලා ඒත් පුළුවන්. කැමති ඒත් ප්‍රශ්න නැහැ. තේරෙනස්? අවුරුදු කාලේ වෙසක් බල්ල එහෙම ඕන නම් එහෙමත් පුළුවන්. හැබැයි තව නැවැත්ම හොඳයි කියලා හිතෙනවනම් කවදා ඉඳන්ද පටන් ගන්න ඕනේ? දැන් ඉඳලා පටන් ගන්න ඕනේ. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හිසට ගිනි ඇවිලුනොත් ඒක නිවා ගන්න මහන්සි වෙන්න එපා. ඊට ඉස්සෙල්ලම නිවන් දකින්න පුළුවන් නම් මේ තෘෂ්ණාව ශේෂයක් කර නැතුව අවසන් කර ගන්න පුළුවන් නම් මේක එකපාරයි පිච්චිලා මැරෙන්නේ. මේ තෘෂ්ණාව අවසන් කර ගන්න බැරි වුණොත් තව කීපාරක් ගිනි අරගෙන පිච්චිලා මැරෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් එතකොට මේක අපි ආරම්භ කරන්න ඕනේ අද අදමද? වස්ත්‍රයේ ගින්දර එවුලුනොත් ඒ පිච්චිලා මැරේ එකපාර. ඊට ඉස්සෙල්ල පුළුවන් නම් මේ අනුපාදා පරිණිරවණ. ඒ කියන්නේ උපාදානයක් නැතුව පිරිණිවෙන්න. ඊට කලින් මේ වස්ත්‍රයේ ගිනි ඇවිලිලා මැරෙන්න කලින් අනුපාදා පරිණිරවණයට පත් වෙන්න පුළුවන් නම් ඒක හොඳයිද නැද්ද? ආ. ඒ වගේ කොච්චර කාලයක් අපි ගිනි අරන් පිච්චිලා මැරලද? ආ. එහෙනම් තවදුරටත් මේ ප්‍රවෘත්ති අරගෙන ගියොත් තවදුරටත් අපි කොච්චර කාලයක් කොච්චර භව කී කොච්චර භව ගානක් පිච්චිලා මැරෙයිද? පිච්චිලා විතරද මැරෙන්නේ? එහෙනම් ඒ නිසා තමයි මේ තෘෂ්ණාවේ තියෙන අතිශය භයානකකම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. එහෙනම් ඥාන සංවරේ. නුවණින් සංවර වෙන්න. ඇලෙන්න එපා. ඇලුනොත් ලගිනවා. කණෙන් එහන දෙත් ඒ වගේ. කණෙන් අහන්නේ මිහිරි ශබ්ද. ශබ්දයට සිත ඇලෙනවා. ඊට පස්සේ ඒක හොඳට කන් දීගෙන ඉන්නොත් සිත එතන ලගිනවා. ඊට පස්සේ ඉතින් එතන පළපදියම් වෙනවා ඔය ශබ්ද ටික ඔය රෙකෝඩ් බාර් වලින් තියෙන කල්ට ගිහිල්ලා ඉතින් අරගෙන ඇවිල්ලා ගෙදර දාගෙන ඉතින් අහනවා. එතකොට සිත පළපදියම් වෙලාද? ඒක නැතුව ඉන්න බෑ. රූපහිනියක නාට්‍ය ටිකත් ඕකම තමයි කරන්නේ. මේ වෙන කිසි දෙයක් නෙමෙයි කරන්නේ. ඕකම තමයි කරන්නේ. තණ්හාව හදනවද? තණ්හාව නැති කරනවද? මන් දන්නේ. කල්පනා කරලා බලන්න. එහෙනම් අපි කමන්නේ බලන්න හැබැයි පුළුවන් නම් තෘෂ්ණාව නැති වෙන ක්‍රමයක් තියෙනවනම් බැලුවත් කමන්නේ. මොකද්ද වෙන්නේ? හා? තණ්හාව වැඩෙන ක්‍රමයක් ඔකේ තියෙන්නේ. එහෙනම් සංසාරයෙන් මිදෙන්න බෑ. එහෙනම් නුවණින් අපි සංවර වෙලාද? ඥාන සංවරය ගැනද කතා කරන්නේ? නුවණින් සංවර වෙලාද? නැද්ද? නැත්තම් කවදද ඔක පටන් ගන්න? අද පටන් අරගෙන අද අවසන් කරන්නත් පුළුවන් මොකද? ඇයි? 108 ආකාරයේ තියෙන තණ්හාවේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තුනරකයි 18යි. අතීත, වර්තමාන, අනාගත කාලාත්‍රයෙන් වැඩි කරාම 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් 108යි. ඔය 108 ආකාරයේ ශේෂයක්වත් ඉතිරි නැතුව අවසන්ද? මහණෙනිය නිරෝධයයි. නිවනයි. දැන් 108ෙන් කීයක් විතර තියෙනවද? කීයක් අයින් කළා තියෙනවද? දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. එහෙනම් ඥාන සංවරය. නොනින් සංවර වෙන්නම ඕනද නැද්ද? ප්‍රවෘත්ති අවසන් කරන්න නම් පැවැත්මනේ ඉතින් ඕන නම් දිව්‍ය ලෝක 6 තියෙන ඉතින් යන්න පුළුවන්. මේ මහා නිරටකුත් තියන්නේ කයි වෙන්නේ කියලා. ඒට සම්බන්ධ සාකා 128ක් තියෙනවා. 136ක් නිර තියෙනවා. 136ම අපි අවිදලා තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එකක් අසඤ්ඤතලයේ. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එකවර නෙමෙයි 110 වරෝ ඇවිදලා තියෙනවා. එහෙනම් අදත්
හැබැයි අද ඇවිල්ලා තියෙන්නේ නිවැරදි තැනට. අද ඇවිල්ලා තියෙන නිවැරදි තැනට. එයි. තථාගත ධර්ම තියෙන විවෘත. සම්බුද්ධ ශාසනය කුරුම වෙලා තියෙන අපිට. ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. කියන දේ තේරෙනවා. ඒ හොඳටම ඇති. සම්බුද්ධ ශාසනයක් තියෙනවා. මනුසාත්ම භාවයක් ලැබලා තියෙනවා. ඒ ධර්ම දේශනා කරන නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒක හොඳට අහන්න පුළුවන් ඔයත්තන්ට. මනුසාත්ම භාවයක් ලැබලා තියෙනවා කියන දේ තේරෙනවා. ඒ හොඳටම ඇති. ඇති නේද? ආ එහෙනම්. ඒතර නුවණින් සංවර වෙන්න. මේක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ ඥාන සංවරය. ඊගාට තියෙනවා කන්ති සංවරය කියලා එකක්. සංවර කියන්නේ සිල්. ඉවසීම. කන්ති කියන්නේ මොකක්ද? කොච්චර දුරට තියෙනද? කල්පනා කරලා බලන්න. කොච්චර දුරට මට ඉවසීම කියන එක තියෙනවද කියලා. මේ ඉවසීම කියන ධර්මතාවය හොඳ ගුණාංගයක්ද නැද්ද? නුවණින් කල්පනා කරන්න. හොඳම ගුණ ධර්මයක් නේ ඉවසීම කියන්නේ. මහත්යට කේන්ති ගියා නම් නෝනා ඉවසුවා නම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ ඉවරයි නේද? නෝනාට කේන්ති ගිය වෙලාවට මහත්ය ඉවසුවා නම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ එතනින් ඉවරයි නේද? හා? නන්දමට කේන්ති ගිය වෙලාවට ලේලි ඉවසුවා නම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ එතනින් ඉවරයි. හැබැයි ලේලිට කේන්ති ගිය වෙලාවත් නන්දමත් ඉවසුවා නම් ප්‍රශ්නේ එතනින් ඉවරද නැද්ද? එහෙනම් ප්‍රශ්නේ ඇති වෙන්නේ ඉවසීමක් නැති තැන. එහෙනම් සංවරද අපි? අසංවරද? මේක ඕනමයි. බුදුරජාණන් වහන්සේ තරම් ඉවසු බෝසත් කාලේ ඉවසපු කෙනෙක් ලෝකේ අහලා තියෙනවද? දැකලා තියෙනවද? අතපය නාස්කම් කපන කොටත් මෛත්‍රී කරා. මෙතන ඉන්න පින්වත් කාටද පුළුවන් කරන්නේ? හා? මේවා කෑලි කෑලි වලට කපන කොටත් මොකද කරේ? මෛත්‍රී කළා නේ. කාටවත් වෛර කළේ නැහැ. අනන්ත අප්‍රමාණ දේවදත්ත අනත් අප්‍රමාණ කෙනෙහිලිකම් කරා. හරි අදු කළා. කොතනදීද ඊට විරුද්ධව නැගී හිටියේ? මොහොතක්වත් නැ නේද? එහෙනම් ඒ බෞද්ධ දර්ශනේ අදහන අපි ගාව කොච්චර දුරට ඔක තියනවද? කන්ති සංවරය. ඉවසීම කියන එක සංවරය. ඒක මේක හදා ගන්න ඕනද නැද්ද? කවදා ඉඳලාද? මම දන්නේ නැහැ මං කියද 2020 පුළුවන් වුණා. හැබැයි අදත් පටන් ගන්නවා නම් අද ඉඳලත් පුළුවන්. එහෙනම් අපි කවද්ද පටන් ගන්නේ? තව අවුරුද්දක් ඉඳලා පටන් ගන්නවද අද පටන් ගන්නවා? අද ඉඳලා මං කවදාවත් ආයි නෝනායි කරන්න වෙන්නේ නැහැ. මම මහත්ය කරන්න වෙන්නේ නැහැ. මං නැන්දමයි කරන්න වෙන්නේ නැහැ. ලේලි කරන්න වෙන්නේ නැහැ. තමන් තීරණයක් ගත්තා නම් ඒක මේ සංසාරයෙන් ඈතර වීම පිණිසයි. හැබැයි කේන්ති ගත්තා නම් සංසාරේ පැවැත්ම පිණිසයි. ඇයි? ලෝභයයි දේශයයි සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් මෝහය. මෝහය තමයි මුලා කියන්නේ, රැවටුණා කියන්නේ. ලෝභයට සිත තුළ ඉඩ දෙනවද ක්‍රියාත්මක වෙන්න? දේශයට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවද? ඒ තමයි මෝහය. එහෙනම් හදාගන්න ඕන ධර්මතාවයක් නේද මේක? ඉවසීම. ඊගොඩ තියෙනවා ප්‍රකාන්ත සංවර, විරිය සංවර. වීරියෙන් සංවර වෙන්න ඕනේ. මේකට නම් වීරිය ඕනේ. වීරිය කියන්නේ උනන්දු, ඕනකම, කැපවීම, සමවායාම. මොකද්ද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ කාම විතර්ක වලට ඉඩ දෙන්නේ. කාම විතර්ක වලට ඉඩ දුන්නොත් කාම ලෝකය. කාම විතර්ක. තොර ව්‍යාපාදයට ඉඩ දුන්නොත් තිරිසන් ලෝකේ නිරය. ව්‍යාපාදයට ඉඩ දුන්නා. තොර හිංසා විතර්ක, අනුන් නැසේවා වෙන සේවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. දැන් මේ කල්පනාවන් අපේ සිත තුළට එනවද? ඒතර මොකද්ද කරන්න? කාම විතර්කයක් ආපු ගමන් නෙක්ඛම්ම විතර්ක අයින් වෙනවා. එතකොට ඒ අයින් කරගන්න නම් මොකද්ද ඕනේ? සතිහා යෝනිසෝ මනසිකාරේ. දේශ සිතක් ආපු ගමන්ම මෛත්‍රී සාගත සිතක්. ඒ වෙනුවට. ඒකට සතිහා යෝනිසෝ මනසිකාරය ඕනේද? සතිහා යෝනිසෝ මනසිකාරය ඕනේ. ඒතර හිංසා විතර්කයක් ආවද? ඒකටත් සතිහා යෝනිසෝ මනසිකාරය ඕනේද? අවිහිංසා විතර්ක. තේරෙනවද? එහෙනම් මේ තමයි සිල්. දවෝකේ මුල් කොටස මුල් ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්න.
මේ ධර්ම දේශනා මාලාව හොඳට අහන්න. ලෝකයේ පිළිබඳව අධ්‍යාත්මික ලෝකයේ හා බාහිර ලෝකයේ පිළිබඳව ගැටලුව විසඳ ගන්න පුළුවන්. අපිට තියෙන ගැටලුවක්. ඒ අධ්‍යාත්මික ලෝකයේ කියන්නේ මේ ශරීරය පිළිබඳව හා බාහිර ලෝකයේ පිළිබඳව මේ ගැටලුව විසඳන්න තියෙන එකම ධම තමයි තථාගත ධම. අන්තෝ ජට බහි ජට. ජටයි ජටිතාපද. තන්තං ගෝතම පුච්චාම සොයිම ජටේ ජට. කොහොමද මේක විසඳන්නේ? සීලේ පතිට්ඨාය නරෝසපන්න සීලයක පිහිට. ඒතොර සීල විසුද්ධිය පිළිබඳව අපි අද කතා කරන්නේ. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. දානෙටි කාලය ඇවිල්ලා තියෙනවා. ධර්ම දේශනා මාලාව මහන්ට නැත්තම් මේක එකක් ඇහුවට මේක තේරුම් ගන්න අමාරුයි. මොකද විසුද්ධි මාර්ගය කියන්නේ ඉතාම පහසුයි හැබැයි කෙටි මාර්ගය හතයි තියෙන්නේ. දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් 37ක් තියෙනවා. හැබැයි කොහෙන් ආවත් විසුද්ධි මාර්ගයට එනවා. ඒක නිසා ශ්‍රවණය කරන්නට ලෝකයේ පිළිබඳව අධ්‍යාත්මික බාහිර ලෝකයේ පිළිබඳව ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ භවයේ ඔව් මං සසරට බණ කියන්නේ නිවනට බණ කියන්නේ. දැන් පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ඒක තමයි. ඒක තමයි සම්මා වායාම. හොඳයි එහෙනම් පිරුවන් සරණයි. මේ දායකත්වය හොමගම උඩවන පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි චිත්‍රා ප්‍රේම තිලක මහත්මිය ජනවාරි මාස 3 වෙනි දිනට යෙදෙන උපන්දිනයට ඉතින් සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සලිතනේ ප්‍රේම තිලක පියාණන් සහ ආචාර්යනී ප්‍රේම තිලක මෑණියන් සරත් ප්‍රේම තිලක ගාමිණී ප්‍රේම තිලක සොයුරන් දුල්මිණි ලියනගේ විශ්ව මලවිආරච්චි ඥාති දියණියන් ඒ වගේම දාවිත් අබේගුණසේකර රොස්ලින් අබේගුණසේකර මා මණ්ඩිය ආනන්දනිය ඇතුළු පින් බලාපොරොත්තු වන සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා. ඉතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම සැනසෙත්වා කියලා. ඒ වගේම දෙසැම්බර් උපන් දිනේ 20 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන ගයනි එදිරිසිංහ අබේගුණසේකර ජනවාරි 14 වෙනි දින යෙදෙන උපන් දිනයේ යෙදෙන මధుරංගී අබේගුණසේකර දියණියට ජනවාරි 30 වෙනි දින උපන් දිනයේ යෙදෙන TA අබේගුණසේකර ස්වාමියාට මාර්තු මාස පළවෙනි දින උපන් දිනයේ යෙදෙන ඉන්ද්‍රා සෛරියට ඒ වගේම දෙසැම්බර් 23 වෙනි උපන් දිනයේ දෙසැම්බර් 23 වෙනි දින උපන් දිනයේ යෙදෙන සුමන කුමාරගේ මහත්මිය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක්ම වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේට බෞද්ධ මාත්‍චාලේ ඒ සභාපතිය ඇතුළු පූජ්‍ය බොරලන්දි වජිර ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලය රට රකින රණවිරුවන් ඇතුළු මේ සෑම දිනාටම ඇතුළු ලක්වැසිලෝය සිසිරු දිනාටම උදාවන 2020 වසර තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය වගේම මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. අවසානයේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේමත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාති සමිච්ඡතු. The Buddhist. Peace of mind.